අපික්සාකච්චා කර මක්කර හොඳ දෙයක්කන්න අද උපන්දින පාටිරාවෙන් සකලවෙලන්න ප යෝ ගෝටාබය කියන්නේ ප්‍රශ්නයන් නෙමෙයි බලමු. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට අපි සියලු දෙනාගේම අනුමැතිය ඇතුව සාකච්ඡා කරලා අද හෙට තීන්දුවක් ගන්නවා. සන්ධානය සම්බන්ධයෙන් බොහෝම හොඳ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. නේද අපි සාකච්ඡා කරේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කොහොමද අපි ඉදිරිපත් වෙන්නේ කියන එක. ගෝඨාභය රාජපක්ෂ පරද්දන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් තමයි. ඒක අපි පිළිගන්න ඕනේ. අපි නිකන් ගෝඨාභය රාජපක්ෂට සෑහෙන චන්ද ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. විශාල පිපාසයක් තියෙනක් සදා දීපක්ෂේ අපි ජයග්‍රහණය කිරීම සඳහා ඒ පිපාසෙට අගමැතිතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ ඒ වතුර ටික දෙන්න කියලා. අපි ඉදීම ඉදින් බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් ධනාත්මක උත්තරයක් අගමැතිතුමාගෙන් ලැබෙයි කියලා. සදිත් ප්‍රේමදාස මැතිතුමා තමයි මේ පුතුමාලා මාදයි කියන එකක් නෙමෙයි. සදිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙනකොට ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා බවට පත් වෙලා තියෙනවා. ඉදිරි සතිය තුළ අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කළාට පස්සේ පක්ෂය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන උන ආකාරය පිළිබඳ අපි මේ වෙනකොට දල අදහසක් ලබා ගනිමින් අවශ්‍ය වටපිටාව සූදානම් කරමින් ඉන්නවා. ඉදිරි සතිය තුළ නියත වශයෙන්ම අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි. පළමුවෙන්ම පක්ෂය තුළ කතා කරලා ඊට පස්සේ පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා අපි දිනයක් නියම කරනවා සන්ධානය හදන්නයි ගිවිසුම අත්සන් කරන්නයි අපි බලාපොරොත්තු වෙන බොහෝ විට එදාටම අපේ අපේක්ෂකයාව රටට හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම ඔබතුමාව තමයි යෝජනා කරගෙන තියෙන මේ සියලු මන්ත්‍රීවරු මේ සඳහා තාමත් ඇයි ඔබතුමාගේ නම කරලියටගෙන මේක යෝජනා කරලා සහතිකේ මගේ කිසි කලබලයක් නැහැනේ. බොහොම සංසුම් මනසකින් මං ඉන්නවා. තීඳු තීරණ ගනේ සුබ හෝරාවෙන් සුබ කලාවට ඒ හැම දෙයක්ම සිද්ධ වේ. ඉස්සෙල්ලත් මම කිව්වා මට පුද්ගල චට් බලපාන්න නැහැ. දැන් මගේ මූණේ තියෙනවා අසතුටු භාවයක්. හැමෝගේ මට ආශිර්වාද ලැබෙන. පොට්ටුවේ කණ්ඩායමකුත් ඉන්නවා මේ මට ආශිර්වාද කරලා. අලටේම බොහෝතර කැමති තියෙනවා. තේමී ඉඩක් තියෙද්දී ඇයි ඔබතුමාට පක්ෂේ ඉඩක් නැත්තේ කියලා තමයි. නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. මට හොඳ ඉඩක් තියෙනවා. මම ඉවසනවා නම් මම සතුටින් ඉන්නවා නම් මම ජනතාව අතරට ගිහිල්ලා වැඩ කටයුතු කරනවා නම් මොකද මේ අනිත් අයට තියෙනවා.